සුබදවසක් හැමෝට අපේ YouTube channel එකට එකතු වෙලා ඉන්න කට්ටියට අද අපි කරන්න යන්නේ මේ 9 වසරේ පාඩම යස්ටි හුමාරු ශිල්පී ක්‍රම ගැන. යස්ටි හුමාරු ගැන කතා කරාම යස්ටි හුමාරු අපිට වර්ගීකරණය කරන්න පුළුවන් විවිධ ක්‍රම වලට. ඒක යටතේ අපි ඔයාලා දන්නවා 9 වසරේ පාඩමක් තියෙනවා. ඒ පාඩමට අනුව ඩවුන් ස්වීප් අප් ස්වීප් ඒ කියන්නේ උඩුවත් ක්‍රමය සහ යටියත් ක්‍රමය යස්ටි ලබා දෙන ආකාරය අනුව වර්ගීකරණය කරන්න පුළුවන්. ඊට අමතරව යස්ටි ලබා ගන්න ආකාරය අනුව වර්ගීකරණය කරාම වර්ගීකරණ තුනක් තියෙනවා. එකක් තමයි ඇතුළත මාරුව, පිටත මාරුව, මිශ්‍ර මාරුව. ඊට අමතරව උසාවි දුර ප්‍රමාණය අනුවත් අපිට යස්ටි මාරුව ආකාර කීපයකට බෙදා ගන්න පුළුවන්. එකක් තමයි දෘශ්‍ය මාරුව සහ අදෘශ්‍ය මාරුව. අපි දැන් බලමු මේ එක එක ආකාරවලට කොහොමද යස්ටි මාරු කරන්න කියලා. අපි දැන් මුලින්ම යන්නේ උඩුවත් ක්‍රමයට යස්ටි මාරු කරන ආකාරය පෙන්වන්න. මේකෙදි යස්ටිය පහත සිට ඉහළට තමයි යස්ටි ගමන් කරන්නේ. දැන් බලමු. ටෙක් 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 ටෙක්. මීළඟට අපි යන්නේ යටියත් ක්‍රමයට යස්ටි හුමාරු කරන්න. මේකෙදි යස්ටිය ඉහළ සිට පහළට තමා යස්ටිය සහ යස්ටි අත ගමන් කරන්නේ. ටෙක් ටෙක්. මීළඟට අපි බලමු ඇතුළත මාරුව කොහොමද කරන්න කියලා. ඇතුළත මාරුව නැත්නම් ඉන්සයිඩ් පාස්. ඉන්සයිඩ් පාස් එකේදී හැමතිස්සෙම යස්ටිය රැගෙනෙන ක්‍රීඩකයා සහ යස්ටි ලබා ගන්න ක්‍රීඩකයා මේ වර්ගීකරණය ගොඩක් කරවල යන්නේ යස්ටි ලබා ගන්න ක්‍රීඩකයාත් එක්ක. ඒතර ඇතුළත මාරුවේදී යස්ටි ලබා ගන්න ක්‍රීඩකයා හැමතිස්සෙම යස්ටි ලබා ගන්නේ වම් අත පැත්තේ. ඒ කියන්නේ තමන්ගේ ධාවන පතේට ඇතුළු අත පැත්තෙන් තමයි යස්ටි ලබා ගන්නේ වම් අත පැත්තෙන්. මේකෙදි යස්ටි ලබා ගන්න රැගෙනෙන ක්‍රීඩකයා පවා යස්ටි රැගෙන ඉන්නේ වම් අතින්. ටෙක් ටෙක් ටෙක්. මීළඟට අපි බලමු පිටත මාරුව නැක අවුට්සයිඩ් පාස්. මේකෙදී යස්ටි ලබා ගන්න ක්‍රීඩකයා දාවන පතෙන් එළිය අත ඒ කියන්නේ දකුණු අතින් තමයි යස්ටි ලබා ගැනීම සිද්ධ කරන්නේ. දැන් අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. ටෙක් ටෙක් ටෙක්. මීළඟට අපි බලමු මික්ස් පාස් එක. ලෝකෙ වැඩිපුරම පාවිච්චි වෙන්නේ මේ මික්ස් පාස් එක නැත්නම් මේ මිශ්‍ර මාරු ක්‍රමය. මේකෙදි ඇතුළත මාරු සහ පිටත මාරු යන යස්ටි මාරු ආකාර දෙකම පාවිච්චි වෙනවා. එතකොට රැගෙන යන ධාවකයා දකුණු අතින් යස්ටි ලබාගෙන රැගෙන එනවා නම් රැගෙන යන ධාවකයා වම් අතින් තමයි යස්ටි ලබා ගැනීම සිද්ධ කරන්නේ. එහෙම නැත්නම් රැගෙන යන ධාවකයා වම් අතින් රැගෙන එනකොට රැගෙන යන ධාවකයා දකුණු අතින් තමයි යස්ටි ලබා ගැනීම සිද්ධ කරන්නේ. අපි දැන් බලමු කොහොමද ඒක කරන්නේ කියලා. මම මුලින්ම වම් අතින් දකුණු අතින් යස්ටි ලබා රැගෙන එනවා. ලබා ගන්න ක්‍රීඩකයා වම් අතින් යස්ටි ලබා ගන්නවා. මේකෙදි විශේෂ වැදගත්කමක් තියෙනවා. ධාවනයේ මිශ්‍ර මාරුවේ මුලින්ම රැගෙන ඉන්න දකුණු අතින් නම් රැගෙන ඉන්න ක්‍රීඩකයා ධාවන පතේ අතුල් පැත්තෙන් සහ රැගෙන යන ක්‍රීඩකයා ධාවන පතේ පිටතට මෙන්න තමයි ධාවනයේ අපේ මේ ස්ථානගත වෙන්නේ. ටෙක් ටෙක් ටෙක්. මීළඟට අපි බලමු මිශ්‍ර මාරුවේම රැගෙන යන ක්‍රීඩකයා වම් අතින් සහ රැගෙන යන ක්‍රීඩකයා දකුණු අතින් යස්ටිය මාරුකෝ ලබා ගන්න ආකාරය ගැන. මේකෙදි යස්ටිය රැගෙන යන ක්‍රීඩකයා ධාවන පතේ පිටතින් සහ යස්ටිය රැගෙන යන ක්‍රීඩකයා ධාවන පතේ අතුල් පැත්තෙන් තමයි ස්ථානගත වෙන්නේ. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. ටෙක් ටෙක් ටෙක්. මීළඟට අපි බලමු ඉසව්වේ දුර ප්‍රමාණය අනුව කොහොමද යස්ටි මාරු ආකාරවලට බෙදෙන්නේ කියලා. මේකේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. දෘශ්‍ය මාරු සහ අදෘශ්‍ය මාරු කියලා. දෘශ්‍ය මාරු විශේෂයෙන් පාවිච්චි වෙන්නේ මීටර 400 800 1500 අතර වගේ රිලේ සහාය දීමේ ඉසව්වලට තමයි. ඒ කියන්නේ දිගු දුර ඉසව්වලට විශේෂයෙන් මීටර 400 සහ 400 ඉහළ ඉසව්වලට තමයි භාවිත වෙන්නේ. මේකෙදි යස්ටි ලබා ගන්න ක්‍රීඩකයා යස්ටි දෙස බලලා තමයි යස්ටි ලබා ගැනීම සිද්ධ කරන්නේ. අපි දැන් බලමු මේ කොහොමද කරන්නේ.
ඊළඟට අපි බලමු කෙටි දුර ඉසව්වලදී භාවිතා වන අදෘශ්‍ය මාර්ග ගැන නැත්නම් non visual pass. ඒක මේකෙදී විශේෂයෙන්ම මීටර් 104 සහ 204 කියන කෙටි දුර ඉසව්වල තමයි මේ non visual pass එක භාවිතා වෙන්නේ. මේකෙදී යෂ්ටිය ලබා ගන්න ක්‍රීඩකේ යෂ්ටි දෙස නොබලා යෂ්ටිය ලබා ගැනීම තමයි සිද්ධ කරන්නේ. දැන් අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා.